දහස් නවසය හතලිස් අටේ පෙපරවාරි හතරවෙනි දින බ්‍රතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස් වූ ශ්‍රී ලංකාවට වසර 69කට පසු මහා ප්‍රතාන්‍යෙන් ලැබෙන ලියමනයි මේ. මල්ල අතරම මේක එවන්නේ එලිසබත් රජිනද නැත්තං කුමාරයද? අඩාල නෑනී, ඕක කියවල යනවා. My dear Salon, I am your Sodo Apache. After 69 long years, I thought of writing a letter for you. I hope each and every one of you get the chance to read my letter. Ah, හැමෝම කියවන්නේ කොහොමද? උඹලා හැමෝටම ඉංග්‍රීසි බෑනේ. මට නම් තාම සිංහල හොඳට මතකයි. මම සිංහලෙන් ලියන්න. මට මතක් වෙනවා මීට අවුරුදු 300කට කලින් උඹලගේ අම්මව දැකපු මොල්ම දවස. නිසෙ පොළො නොකොලා රිය සකමනි තිසර තන බැටලු නාතු මන්දා. ලංකා ලංකා ලංකා, මං එනකොට එයා පට්ටු කෑල්ල. ඒ කාලේ උඹලගේ අම්මට ලයින් දදා හෙන සෙට් එකක් හිටියා. ෂූට්කට ඇවිල්ලද කොයිද? රජ කතා සේරෙන් ඉවරයි. මුම ඉන්දියන් රජෙක් වත් තරම් ෆිල්ම් එක කරනවද? ඔබලාගේ අම්මගේ උඩ කෑල්ල අල්ලගෙන හිටිය කට්ට කළු අධික රජෙක්, පහළ කොටස අල්ලගෙන හිටිය අපේව හම තියෙන මොහුදු මංකොල්ල කාලයෝසික. සෝදෝන් ටිකනං පොඩි සද්දයක් දාලා පන්න ගත්තා. ඒ වුණාට උඩ ටික අල්ලගන්න එක ලේසි වුණේ නැහැ. නීව දීමද කසිපු කියති. හැබැයි උඹලගේ බාප්පලා මහප්පලා ටිකක් එකතු වෙලා ලේසියෙන්ම උඹලගේ අම්මව මට පාවලා දුන්නා. සොරි සරණ පාවලා දුන්නා. ඒට පස්සේ ඇකිව මම සෑහෙන වෙනස් කළා. යටටේඉඳලා උඩට එන්නවත් උඩ ඉඳලා යටට එන්නවත් විදිහක් නැතුව තිබ්බ උඹලාගේ අම්මගේ ගල මම පරිත්තා. ඒකගේ ඇඟ තිබ්බ අනවශ්‍ය ගස්ටික කපර, විකුණ ගන්න පුළුවන් දෙවල් ටිකක් ඒකිට මම වවලා දුන්නා. ඒ අම්මගේ හපත්‍ර විතරක් නෙවෙයි අපේතිය හපොතට මම ඔබලට ඉස්පිරිතාල හදලා දුන්නා. එතකොට ඉස්කෝල පොදියට හරි හදලා දුන්නා. තව පල්ලිත් හැදුවේ නැතුව නෙවෙයි. ගෑනු හතර පහ තියාගෙන හිටපු රදලයන්ගේ තටු කපලා කසාද ක්‍රමයක් හදලා දුන්නා. නීති රීති හදලා දුන්නා. ඒවා උඹලගේ සමහරුන්ට නං ඇලුවේ නැහැ. ඔන් කැරලි ගැහුව එස් හොලක්කු අපේ ඔන්න මැරුවා. උඹලගේ දස් ගානක් යුද්ධෙන් මලාට ඒ මරුචෙවුන් නැබැයි උඹලට වීරයෝනේ.
කොච්චර කළාත් උඹලට හොඳක් නෑ. ඒ උඹලගේ ජාතිය හැටි. එහෙම හිතිලා මටම එපා වෙලා මම උඹලව අතෑරලා යන්න ගියා. ඒකට උඹලා කිව්වේ නිදහස කියලා. ඒක ලැබිලා දැනට අවුරුදු 79ක්. උඹලා අප නිදහස් වුණාට උඹලා තාම උඹලාගෙන් නිදහස් වෙලා නෑ. උඹලා තාම නැගිටින්නේ අල්ලපු ගෙදර මිනිහා උඹලට මොනවද කරන්නේ කියලා බලාගෙන නෙවෙයි. සෞරග්‍රහ මණ්ඩලය උන් උඹලට මොනවද කරන්නේ කියලා බලාගෙන. ටෙලස්කෝප් එකකින් අහස බලපු නැති උන් උඹලට ග්‍රහයෝ ගැන කියලා. අයිබුවන් අදීස, පළමුවෙන්ම මේ ලැබුවා වූ 2017 නව වසර ලක්වාසි ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා කියලා මම එත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් යනුවෙන්. ඒකේ තේරුම තමයි සඳහිරුතරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ. අනඟ තරුණ බමරු අපි අමරවරම අපට හිමි. අපි මැරෙන්නේ නෑ. අපි මැරෙන්නේ නෑ. වගේ උන් රොත්තක් උදේ පාන්දරම උඹලගේ නිදහස උඹලටත් හොරෙන් නැති කරනවා. මං හිටියානම් උන්ට වෙඩි තියන්නේ නෑ. අනින්නේ බයිනැට්ටුවේ අපෝ රාලේ වෙඩි බැහැත්වලට යන සල්ලි. ඊට පස්සේ උඹලා වැඩපොළවල් වලට යන්නේ අපි හදලා දුන කෝචිවල. ඒවා යන එන වෙලාවල් ගැන ඇහුවම අපි ඒවා හදලා දුන්නයි කියලා කියනත් ලැජ්ජයි. අනික අපි හැදුවට වඩා රේල් පාර අඟලක්වත් දික් කරගන්න උඹලට නිදහසක් නැහැ. මේක බෑනේ කරන්න. මෙතනට දැන් මේක ඉවරකට කෝච්චියක් එන්න ඕන. කෝච්චිය. පැන්නා. කෝච්චිය. අයි මේ කෝච්චිය පොඩ වෙලා බලන්න. Who are you? මුට සිංහා තේරෙන්නේ නැද්ද? Who are you? අපි උඹලව අතරලා ගියාට දැන් උඹලව අල්ලගෙන ඉන්නේ උඹලගේම ඔන්. ඔන් අපිටත් වඩා උඹලගෙන් බදු ගන්නවා. ඒවයෙන් උන් අපිටත් වඩා හොඳට ජීවත් වෙනවා. උඹලට ඒවා ගැන කතා කරන්නවත් නිදහසක් නැහැ. අපි අවුරුදු 300ක් කොහේ ඉඳලා උඹලව පාලනය කරාට චේනෝ, ඉන්දියන් කාරයෝ, ඇමරිකන් කාරයෝ උන්ගේ රටවල් වල ඉඳලා උඹලව පාලනය කරනවා. උඹලට ඒ ගැන හිතන්නවත් නිදහසක් නෑ. ලංකාව උඹලට කියවන්න තියෙන පත්තර සේරම ටික TV එකේ හරි රේඩියෝ එකේ හරි එකෙක් උසගෙන ඇවිල්ලා උදේ පාන්දර කියවනවා. ඒ පත්තරේ කියවන එකාගේ මතය අහනවා මිසක් උඹලට පත්තරයක් කියවලා උඹලගේ මතයක් ඉදිරිපත් කරන්නවත් නිදහසක් නෑ. සල්ලි ගස්වල හැදෙනවා නම් කෙල්ල වඳුරන්ටත් ආදරේ කරයි. ඒ කියමන සමගින් අදත් අපි ආරම්භමු බුල් පිටුව. ආයිබෝවන් බින්දුල මහත්මයා, ආයිබෝවන් තරුසිකා, අදත් අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අක්කාදීප පුවත්පතට. අක්කාදීප පුවත්පතේ සිරස්තලයේ සඳහන් වෙන්නේ වොට්ටුවක් පෙරලි පහක් බේරේ යනුවෙන්. ඒ කියන්නේ තරුසිකා, බොට්ටුව පෙරලිලා තියෙන්නේ බේර වැවේදී. පස් දෙනෙක් බේරිලා, පස් දෙනෙක් බේරෙට වැටිලා. ඉස්සර උඹලගේ උන් ෆයිට් කළේ ෆස්ට් ටු ෆස්. දැන් උඹලගේ උන් ෆයිට් කරන්නේ ෆේස්බුක් ටු ෆේස්බුක්. ඒකෙන් නම් උඹලට කොහෙත්ම නිදහසක්. එස්සර උඹලා අපිට ගැහුවේ හැමෝම එකතු වෙලා. තම්බියාද, මරක්කලයාද, දෙමලාද, ලංසියාද, සිංහලයාද වෙනසක් තිබෙන. හොටින්ම කියනවා නම් අර සරදිය කියන මංකොල්ලකාරයා මංකොල්ල කෑවෙත්
මම්මලේ මරිකාරක එකතු වෙලා. දැන් එහෙම සංහිඳියාවෙන් හොරකමක් මංකොල්ලයක් කරන්නවත් උඹලට නිදහසක් නැහැ. වගේ ලක්දිව පතලන්න නමයි පුතුවන් කන්ද සරතියල් මමයි ඌර සරතියල් මමයි අරුණ පිරිසමී මගේ නම රකින අය තමයි. අපි ඔඹලව දාලාගිය දවස සමරලා පෙබරවාර 4 වෙනිදාට උඹලා ලොකු උත්සවයක් ගන්න. උඹලා ඒක සමරන්නෙත් පාරවල් වහලා බැරියර් දාලා ඉස්කෝලේ ළමයි අව්වේ චාර්ටර් කරලා මිනිස්සුන්ගේ නිදහස නැති කරලා. ඒවා එහෙම කරලත් ඒක බලන්න යන්නත් උඹලා හැමෝටම නිදහසක් නැහැ. හෙට 9 වෙනි නිදහස් උළෙලේ විශේෂ කාර්ය බලකායට පිටුපසින් ගමන් කරන්නේ නිල් බලකාය. සමවෙන්න නිල් බලකාය මෙම පෙළපාලියට සහභාගී වෙන්නේ නැහැ පසුගිය මැතිවරණයෙන් පසු. මේ මොහොතේදී ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ Facebook බලකාය. පසුගිය මැතිවරණයට සක්‍රීය වශයෙන් දායකත්ව දැක්ව බලකාය. මං හිතුවා අවුරුදු 30ක් තිස්සේ මරාගෙන උඹලා දැන්වත් නිදහස් ඇති කියලා. උඹලා තියා උඹලගේ අදහස්වත් නිදහස් නැහැ. අඩුම ගානේ උඹලා වෙනුවෙන් සටන් වැදුණු රණවිරුවවත් නිදහස් නැහැ. ඕනොත් බාගෙට බාගයක් ඇතුලේ. කාගෙන් නිදහස් වුණත් උඹලට උඹලගේ මෝඩකංවලින් ගොංකංවලින් නිදහස් වෙන්න බෑ. මට මේ ලියුමේ තව සෑහෙන දේවල් ලියන්න නිදහස තිබුණත් මේ ලියුමේ සේරම වීඩියෝ එකකට ගන්න FTT එකේ කොල්ලන්ට බජට් නෑ. ඔවුන්ට නිවාඩු නෑ. නිදහස කොප් නෑ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපෙන් උඹලා නිදහස් වුණාට ඔබලාගෙන් අපි නිදහස් වුණා කියලා. මේට උඹලාගේ සොදු අපොච්චි.